सीट से जनरल इलेक्शन में तारा देवी ने हरियाणा बस आती है। मेरे असल समारे इन्हों ने हम बे ने कहा कि खाड़ को तो चंदगढ़ ये ला एक बुद्ध का समीक्षा क्यों चंदगढ़ का गाना का तो दिया करना बहुत दिन लगे ऐसे समारोह में हुआ समारोह किया नहीं चंदगढ़ ने काट दिया समारोह का गाना नहीं समारोह किया ना नहीं हम क्यों हुआ मत ऐसे समारे उठ क्यों हुआ मां मचा मैं आवला चंदगढ़ ने क्या उन तो चंदगढ़ वाला तीन वाद बाप उन दिन वाद चंद ठीक है दिन लंका पॉलिटिकल चार्टर बेला पाराजिका बेला तीन तरह बेलूका चंद्र विदेश වැඩේ නැගලා ගියොත් සතියක් සතියක් ගාන දිනවා මැතිවරු. හැබැයි විනිවිදභාවයේ තියෙන්න ඕනේ. මැතිවරුනේ විනිවිදභාවයේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මැතිවරුන කටයුතු හින්දා බුකේ කටයුතු වලට බාධාවක් වෙන්න බෑ. ඒ හින්දා හොඳ බුකේ කාර්යයක් හොයලා ඒ යකාව චන්ද කොමසාරිස් කරලා මැතිවරුනේ බුකේයි දෙකම හැන්ඩල් කරන්න කොමසාරිස් තෝරනවා. වැඩේ යනවා මේව කරන්නේ. දන්නවන්නේ මෙතන චන්ද දාන්න යන්න තියෙන දේ දන්නවද? प्रजातंत्रवादी पदन ඒකෙන් තමයි ජනතා පරමාධිපත්‍ය පිළිබිඹු වෙන්නේ. මොකද්ද? ජනතා පරමාධිපත්‍ය එහෙම ලබ්බක් නැහැ. ඔය සර්වජන ඡන්ද බලය කියන එකේ මට නම් දෙන්නේ එකම එක අරමුණ නැහැ. ඒ තමයි මුන් පෝලින් දාලා අපිට අරින ඇරිල්ල වගකීම කොටස් කරලා ආපහු අපිටම බෙදලා දෙන්න පුළුවන් වෙන්නේ. ඒක නෝයි අපිට කියන්නේ හොඳ මිනිස්සු පත් කරලා යවන්න කියන්නේ. ඕන සෙට් එකකින් ඉන්නවා
माला के तरह गया कटुआ पानी में ट्राई करने के, 5 घंटे के बाद ओन सेट है कि इन्नो कोते नट गया तांगले आखरी वर काम करने के अम्मो पार्लियामेंट तो इन्ने में हो ओन सेट है कि इन्नो खापुला पैगुना ताटो मेकअप ए गामा किया के ना सारां देकर ना नवागे ना वाली टेन देगे पार्लियामेंट भी देंगे वगैरह बतागा नो नैने ने ओन सेट है कि इन्नो एम बारुबा तुम मत खाओ द पाके आव किया लगे ने के पार्लियामेंट के तीन ඒ මොකෝ පාර්ලිමේන්තුවේ කියලා හන්සාඩ් එකේ ලිවුවා නම් මගේ වීඩියෝ එකේ විතරක් කියන්න තහනම්ද? හැබැයි මේ අර මිරිස් කුඩු ගහන එක හැම සෙට් එකේම නෑ. ඒක හරි දුර්ලභ ප්‍රවර්ගයක්. ඒකනොත් ඒක පාර්ලිමේන්තුවේ. ඉතින් මේක මේ ජනතාවගේ හරස් කඩක්. කවදා හරි මීට වැඩිය වෙනස් ජනතාවක් මේ රටේ ඉන්න කාලෙක වෙනස් පාර්ලිමේන්තුවක් තියෙයි. එතක රෝගනවා අපිට මුලව උපරි मनुष्युंडी තව චෝදනාවක් තමයි අපේ දේශපාලඥයන්ට තියෙන ඒගොල්ලෝ මේ තමන්ගේ දරුවන්ව ආයතන විදියට බලය පාවිච්චි කරලා රටේ ලොකු ලොකු ගානාන්තරවල ප්ලේස් කරන අය හැමදේම ඒගොල්ලන්ගේ දරුවන්ට තමයි කරන්න කියලා. අනේ ඉතින් හොඳම දේ දරුවන්ට නේ නැද්ද? දැන් බලන්න අපි අපේ දරුවෙක් ඉස්කෝලේ දාගන්න නේද? කොච්චර පච කියලා කූට ලේකන හදලා පගාවල් දීලා නේ කොච්චර ඒවා කරනවද? ඇයි ඉතින් දේශපාලඥයන්ගේ දරුවෝ දරුවෝ නෙවෙයි? पास कर හිතවත් කමට ආන්දුවේ රස්සාවක් යටින් පාස් කරලා දෙයිද? අපි වාකර් ජාතලයක් දාන්නේ ඉරේ විලංගු වැටෙන්න යන වෙලාවට පොලිසියට කෝල් කරලා තග දාලා යාව නිදාස් කරන්න යා මගේ මිනිහෙක් කියලා අපි එළිය නටන දෙයිද? නෑනේ නෑනේ. ඒකනේ කියන්නේ ඒගොල්ලෝ ගිහිල්ලා වැඩක් නෑ. අපිටත් හරියන්නේ අරගොල්ලොම තමයි.